රද්ධාවන්ත පංවත්නී මේ පිංවතුන්ට අදදවසිත් ඉතාමත් වටිනා දහන් කරුණක් සරවණය කරන්නට බෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්ට අදමපි ඉගෙනගන්න විස්තර ඉගෙන ගඩ වෙන්න. විච්චරම ජීවිතයකට වැදගත් කාරණාව කදාපීගෙන ගන්නේ පංහතුනී අද දවසී අපි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ කෙනෙක් මැරිලා ඉප දෙනකොට ඒ කෙනාගේ කර්ම පරලෝකයට කොහොමද බලපාන්නේ ඒවාගේම එකම කරමය හැමෙක් කෙනාටම එකම විදිහට විපාක දෙනවද කියන කාරණය තේරුම් කරන්නට ලස්සන සූතර දේශනාව හරිම වටිනෝ මේ දේශනාව බොහෝ දෙනෙ කහලතියෙනවා වගේ නිතර සෙහිකළ යුතු දෙයක්ක ඒතමයි මේ දේශනාව නම ලෝන පල සූත්‍රය ලුණු කැටේක උපමාවක් තියෙනවා මේ සූත්‍රී බුදුරජාණාශ වදාලා යං කිසි කෙනෙ කිව්වොත් යථ යථයම් පුරිසෝ කම්මන්කරෝති තතා තතානම් පටිසංවේදී තිීති යං යං ආකාරයකින් පුරුෂයෝ කර්ම කරනවන මේ සත්වයා යංයං ආකාරයකින් කරමකළුත් ඒ ඒ කර්ම කරන හැම එක්කටම ඒ විදිහටම විපාකයනවා. කියල කිව්වොත් මේ ඒවන් සන්තම් භික්කවේ බ්‍රැහ්ම චරියවාසෝ නැහෝති එහෙමෝනොත්නන් නිවම් මාර්ගයක් කෙළෙ එකක් නෑ. ඕකාසෝන ප්ඥායති සම්මා දුක්ඛ සංන්තකිරාය නිවන් දකිින්ට අවස්ථාවක් නෑකෙවෝ. යන් කර්මයක් කලාට පස්සේ ඒක විපාග ඒ කර්මය විපාක ඒ විදිහට මෙෙනවන.ද මේ හරියා පුද්ධම සහගතු ්‍රකාසයක් මේක විස්තර කරන විස්තර කෙනනකු තම ඔබට තේරෙන්නේ දෙැනට මතකතියා ගන්න. හැබැයි යන් කිසි කෙනෙක්කිවොත් යතා යතා වේදනයන් අයං පුරිසෝ කම්මන්කරෝති මේ පුරුෂයා යංයං ආකාරයකින් වින්දවිය යුතු කරම කරනවාන තතාා තතාස විපාකම් පටිසංවේදී. ඒ ඒ විදියට ඒ කර්මවල විපාක විඳිනවා. කියල කිව්ොත් අන්න එකනං හරි. දැන් ඉස්සල්ලා කිව් ප්‍රකාසයේ දැංකූ ප්‍රකාශේ වෙනසම එකක් ස්සල්ල කිව්වේ යං විදිහකට කර්ම කරනවනම් ඒ කර්මල විපාක අනිවාරෙන් විදිින්ට වෙන. ඒ විදිරම් විදිින්ටුවේවා. ඉතුරට එහමනු නිවදකින්න බැකිවෝ. ඇයි ප්‍රරාණගාතය කරන කෙනා නිරේ යනවා. නං සොරකං කරන ඒ වැරදි කාමසේවෙන්නේ කරන බොරු කියන සුරාවගන්න කෙනා නිර යනවා කෙලෙකත්වේ නඕන. එතකුට ඒ විද්දිහටමය කෙනවනම්. ඒයන්නේ ඒක ඒකාන්ත නම් එහන නිවන්දක්ට බුදු කෙනෙක් ධර්මේ දේශන කනට පංච දුස්්චරිතය කරනයින්‍ය ලෝකී තුට එඒයට එ නිවදක්ට බෑ අනිවාරය නිරේ අඩුපැයි එහෙම නෙවයි භාග්‍යතුන් වහන්සේ වදාලා බිඳවිය යුතු කර්ම කරනකොට ඒ කර්මනං විඳවන්ඩ වෙනවා. එතවට දෙන් ඔයතිිකත්ත ලොකුවටඔය ඔබට පැහැලිනොවැඩ ඇති නමුත් ඉදිරිටයනුට තව පැහැදිලි වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඉද භික්කවේ ඒ කච්ඡස්ස පුග්ගලස්ස අපමත්තකම්පි පාපංකම්මන් කතාන් මෙකරුණේල්ලා එක පුද්ගලයකෙන්ා පුංචි වරදක් කරනවා පාපයක් තමේනම් නිරයන් උපේති ඒ පුං්චි පවෙන්ම අපායේ උපදිනවා. පොඩ්ඩි වරදට අපායුඋපදිනු. ඉදපන භික්කවේ ඒ කච්චස්ස පුද්ගලස්ස තාදිසඥයේව අප මත්තකම් පාපංකම්මන් කතන් දිට්ටදම් වේදනියන් හෝති නානොම්පි කායතිකින් බහුදේව ඒ ඒ අර එක පුංචි පාපයක් කරල එක මනුසිෙක් ද නිරේජයන එක පුද්ගලේ ඔය පාපේම තව කෙනෙක් කරනවා. එයා ඒ පාපේ විපාක මේ ජීවිතය විඳනවා පරලෝකෙට පොඩ්ඩක්වත් විපාකය යන්නේ නෑ ගොඩක් කොහොමටත් යන්නේ එකම පාපෙන් එකක්ෙනෙක් මැරිලා නිරේයනවා එක් කෙනෙකුට මේ ජීවිතය විපාගදේලා පරලෝට කරම යන්නේ කතං රූපස් භික්කවේ අන දැං ඔයනි සාතමයි භාග්ගතුනාන්සේ මුලිම ප්‍රකාශයක් කළේ හැම කර්මයකට එකම විදිහට එන්න නෑමේකකය. හැබ කර්මට විපාක විඳින්ද වෙනවා කෙනක සිද්ධුවේ නොදැන් මේ එකම කරමයෙන් අරයයා මැරිලගිල්ල නෙරේ ගිල්ලවින්දා එක්කෙනෙක් මේ ජීවිතය වින්දා. කෝමරි වේදනාව විඳීමක් කෙනවන්. කතන් රූපස්ස භික්කවේ පුද්ගලස අප්මත්තකම්පි පාපංකම්මන් කතන් තමේන නිරයංග පේති. පුංචි පාපේකං මැරිල නිරේයන් යන පුද්ගලයා කවුද. ඉද පන භික්කවේ කච්චෝ පුග්ගලෝ අභාවිතකායෝ ඔඕන බලන්නද තමන්දිහා. පොඩි පාප පොඩි වැරද්දෙෙන් නිරේයන්ඩ පුළුවන් කියලා තමන්දිහා බලන්න. ඒම නැතුව ඒ කර්ම මේ ජීවිතය විඳල පරලෝකෙට අපේ කරම ගෙනන් නැද කියලා මන් කොයි ගොඩේ දන්න කියලා දැම්බලන්න. ඉද පන භික්කවේ ඒ අච්චෝ පුග්ගොලු අභාවිත කායෝහෝති කය භාවිතා කරල නෑ. අභාවිතකායකයන් කායානු පසනාව වඩල නෑ. කයි අතා ස්වභාවි විමසල නෑ. මේ කය, කායානු පස්සනා භාවනා වසෙන් දෙතිස්කුණුපකොට්ඨාස වසේ ධාතුමනසිකාරවසයෙන් හෝ එව ඇතම් මේ කය ගඩුවක් කුලක් රෝගයක් ආදිවසය මේ කාය විම සඳනෑ. අභාවිත කායෝ. ඇතරම මුළු ජීවිත කාලේ මැරෙන කල්ම කායානු පස්සනා භාවනාවක් කරපු නැති මිනිසු කී කෝටිය ඉන්නවද. කී කෝටියකිඉන්නවාද. ු ජීවිත කාලයටටම අසූ භාවනාව කරලනෑ ධාතු මනසිකාරය කරලනෑ මේය නවදොරකින් අසූජි වැගිරෙන දෙයක් විදිට විමසලනෑ මේ කාය අපිටම වදදින හැටි විමසලනෑ බොහෝ රෝගාබාදයම මේ කයි හටගන්න බව විමසලනෑ අභාවිත කායෝ අභාවිත සීලු සීලේ වඩලනෑ පංච සීලේ නිතර රකමින් උපෝසතය රකමින් ික්ෂුවක්න අධිශීලය හික්මමින් සීලයේ පුරුදු කරලනෑ. පන්සිල් පද පහ නොකඩවා ආරක්ෂා කරන කීදෙනයිදින්නේ පන්සිල් නොරකින්න කී කෝටයක් ඉන්නවාද. පන්සිල් ගන්නායගේෙමුත් රකින්න කීදනයිදි කරබදන්. බනමඩුවක්කුණත් මිනිසු දහස්ගානකින් පිරිලගියන්ට ඔදන පන්සිල් රකින්නේ කීදනයිති කියන්න අභාවිත සීලු සීලී වඩලනේ ඒලන්ඩ අභාවිත ්චිත්තු සිත වඩලනෑ ඒක කියන්නේ ඉන්ද්‍රිය දමනේ ඊළඟට සමත විදර්ශනා වස ඉවසෙන් ගුණධර්මවලින් හිත වඩලනෑ සමත විදර්ශනා වසේ වැඩනු හිතක් නෙවේදන් වැඩි ්ච නැති හිතා ඒ හමිෙන සුත් පුංචිලමයි වගේ හිත ලාමකයි. හිත මෝරලානෑ හිත වැදගත් නෑ. ඊට පස්සේ අභාවිත චිත්ත කට යෝගා වචරෙක්මක තේරුම් ගටෝන එ වන තන් ධර්මය දියුණු කරනය කෙනෙක් එක තේරුම් ගන්න ඕන සමත විදර්ශන වසිෙන් හිත වදරානෑ. ඒළඟට අභාවිත ප්ඥෝ. ප්‍රඥ්ඥා වඩ ලනෑහැ අනිත්‍යවසිෙන් දුක්වසිෙන් අනාත්මසින් ජීවිතය ගැන හිත නෑ. මේ ජීවිතයන පංචුපාදා නස්කන්දය මේ ජීවිතය න ආයතනහයා ඊළඟට අපි වයසටයම් හුරුම කරගනයන්නේ ලෙඩවීම උරුම කරගනයන්නේ මරණය උරුම කරගනයන්නේ ප්‍රියන්ගෙන් වෙන්වීම ගරුම කරගනයෙන්නේ කර්මය දායාද කරගනයන්නේ. මේවාසිහිකරලනේ ප්‍රඥ්ඥාහම්පත්තිය නෑ ඊට පස්සේ පරීත්තු හරී හිත පටුයි හිත පටුයි කියන් හිනාවඋන් නැත්තං හිතරී දෙදෙනවා කතා කලේ නැත්තං හිතරරි දෙනවා පොඩිදේට ගස්හගෙන යනවා පුංචිදේ මතක තියාගෙන එන්නවා මට මෙයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා හොස්ස ලගින් මැස්සයන්න්න බෑ තරහයනවා හරී හිත පටුයි මෝරලනය. පටු හිතකින් ඉන්නවා. ඊට පස්සේ අපපාතුමෝ ගුණධර්ම පොඩ්ඩහිතිෙන් ඉවසන කෙනෙක් නෙවේ. ය යමක් තේරුම් ගන්න කෙනෙක් නෙවේ. වරදට සමාවදෙන. එකම වරද්ද නැවත නැවත ක සැරයක් කිව්වත් ඒකම කරනවා. ගුණධර්ම පොඩ්ඩයි. ඊ පස්සේ අප දුක්කවිය හරි ගුණධර්මාඩු නිසා දුකසයේ ඉන්නවා එල්ලා ගත්තු ගමන් ඉන්නේ. මෙයා මෝන බෙරි වෙලා. හැමදාම ඥරුඥුරුව. මොකක්හරි වික්‍ෂෝපය පීඩාව තම එයාගේ ජීවිතයේ මාලිගාව පීඩාව නැමැති මාලිගාවේ වාසය කරනවා. හරි දුකෙන් ඉන මෝන බැලුවම ඇස්වලත් දුකපේනවා මෝනෙ ්දුක පේවා. අප දුක්ක ව්‍යහාරිී ඒව රූපස්ස භික්කවේ පුද්ගලස්ස ඔන්න හරි වැඩි මේවාගේ කෙනෙක් අප මත්ත කම්පි පාපන්කම්මන් කතන් තමේනා නිරියන් ගොපේති පුංචි පවෙන් නිරේයන්න පුළො මේවාගේ කෙනෙක් පොඩ්ඩි පාපයකෙන් නිරේයනු භයානක බවතේරුම් ගන්න කායනුපකාය ගැන හිතලනෑ සීලයක් පුරුදු කරලන හිත දියුණු කරලන ප්‍රජ්ඥාව වඩලන පටු හිතකින්වෙන්නේ ලාමකයි පොඩ්ඩි ළමයි වගේ හිත. ඊළගට ගුණධර්ම පොඩ්ඩයි ඊළඟට ගුණධර්ම අඩු නිසා දුකසේ හැම ජීවිතය වැඩි හරියක් දුක දවස වැඩිහරියක් දුක පීඩාව. මෙන්න මේවාගේ කෙනෙක්. ා නිළො බුදුරජාණන්සේ යහනවා කතන් රූපස් භික්කවේ පුදග්ග ලස්ස තාදිසංය වප්ප මත්තකම් පාපන්කම්මන් කතන් දිට්ට දම් ේදරියන් හෝත ඔය ඒ අ පුංචිපාපයකෙන් නිරයනවන අරවාග කෙනෙක් ඒ පාපෙම තව කෙනෙක් කරනවා හැබැ එයා නිරයන්නේ මේ ජීවිතය විපාක්කවෙදල අවසංකරනවා ඊළඟගේ ජීවිතයකට පොඩ්ඩක්වත් කරමයගෙන යන්නේ ඉද භික්කවේ ඒ ච්චෝ පුද්ගලු භාවිතකායෝ කායනු පස්සනාව වදනවා කයගැන හිතනවා. මේක අපිට අයිතියඟක් නෙවයි. රෝගාබාධවලට රෝගයෝ ඇවිල්ල බිජුවටදාන කූඩුවක. ඊලක්ට මේක දෙතිස් කුණපකොට්හාාසයෝ තියෙන්නේ සතරමහධාතු තියෙන්නේ මේ අවකාශය නැමැති මේ අවකාසේ දඩු ඇට හිටවලා ඒකට හරහට ලී බැඳලා වැැල්වලින් ගැටගහලා මැටිගහලා ඒක පොඩ්ඩක් මැදල වහලයක් වහලා ඒකට ගේ කියනවා වගේ මේ ඇටකෝටික් ඇටකෝටුටිකක් හැදිලා ඒක නහරවල් නහර වැල්වලින් ඇතිලා මාස්පිරිීලා හමකින් වහලා මේකට හරීරේ කියනවා. නවදුරකින් පැහි පැහි අසූ්චි වෙෙගරෙනවා. තමන් අයිතින යම් දවසක නාලා කවල්ලා පෝවල්ලා හදනම මේ සරීරයම නහරයක් හිර කරලා උසුම ගණ්ඩ බැරි කල්ල සෙමගුලියා කිරකල්ල නහරයක් පුරවල පිළිකාවක් හදවල අපිම මරලදානවා. අපේ මරනේ කැන්දන මේ සරීරේ. මේ ශරීරයේ කොතන හරි කොටසක් අඩපනවෙලාමන අප මරණී සිද්ධවෙන් මේ ශරීරයේම කොයිහරි කොටසක් අඩපනවෙලාමයි අපි මැරෙන්. අපේ මරණය ගෙනත් දෙන්නේ මෙන්න මෙයා මේ ශරීරයේ ඒ ශරීරයමයි අපි කවල්ල පොවල නාවල සුුවදතෙරලා මේ පෝසණය කරන්න. ඒ ශරීරයටම අපි ලක්කුණු දෙනවා ඔයා ලස්සනයි හැඩයි කඩහසං ඔයාගේ හඬ හොඳයි ශරීරයටම ලකුණු තිදීනවා. මෙය හොඳට කයේ යතා ස්වභාවිමසනු මෙන්ට කය පේ නවා හරියට කුණුවෙච්ච මස්දාපු සිදුරුතියෙන මුට්ටියක් වගේ කුණුවිච්ච මස් සිදදුරතිය මුට්චි ක්‍රධාපු ගම ඒ සිදරුවනින් වැක් කෙරෙනවා ුණු විච්චේ. ඒගේ හමකින් වැහුණ මේ ශරීරයේ නවතැනක සිදුරුතියන. සිදුරල ඉ ර මේ කයට තියන පෙරේතකම දුරු කරගන්න කයි අතහ සවභාවි තේරම් ගන්න. භාවිත කායෝ කායන පසනලන භාවිත සීලෝ බාවිත සීලෝ කෑනයා සිිල්පුරහැකැනින් පාන්ස සීලි හරරියට මහන්සීල පන්සිිල් හදාගත්ත පොට සිල් හදා වෙනවා. ඊළංඟට එයා සීලයෙන් ගොඩක් සංවරයි. ඊළංගට මේ පැවිදෙක් නම් පැවිදිසීලයෙන් සම්පූර්ණයි. සිල් හරියට පුරනවා සිල්රකිනවා. ඊළංගට භාවිත චිත්තූ හිත වඩනවා අකුසල් හිතටෙන්ට දෙන්න ඇතුව අකුසල් දුරුකරකට ඉන්ද්‍රිය සංවරය කර කර හිත දියුණු කරනවා. සමත විදාරශනවාසෙන් හිත දියුණු කරනවා මෝරපු හිතක් කලනවා. ඊට පස්සේ භාවිත ප්ඥෝ ප්‍රඥ්ඥාව වඩනවා. යා නිත්‍ය වසයෙන් දුක්වසයෙන් අනාත්මවසෙන් මෙව තේරුන් ගන්නවා. හොඳට තේරුන් ගන්නවා මේ කාමී අතහැරල යන්න සිද්ධවෙනය එක පිරිය මනාපදේෙන් වෙනෙන්ද සිද්ධවෙෙනය එක මේ ලෝකයේ කිසිවක් තමාගේ වසන්ගේ පවත්වන්න බැරික පංචු පාදානස්කන්දයගැන පටිච්ච සමප්පාදය විමසනවා. බුදුවරුන්ගේ ධරමය අහලා හොඳට හිත මෝරනවා. ඔයන්න හිතන්න පින්වන්නේ මේ පින්වතු මේ විදිහටවත් බුදු කෙනෙක්ි ධර්මයක් නිතර නිතර ඇහු නැත්තන් අපේ මොලේ කොහොම නම් මෝරන්නල. එහෙනම් අපි දන්නේ වතු පිටිවල ඉඩම් මන හැට ගෙවල් දුරුවල් හදන ඇති ගස්කොලන් හදන හැති යානවාහන ගන්න ඇැති ඒවා තමයි අපි දන්නේ කවදාවත් ජීවිතයේ යථාර්ථය දන්නේ අපි ජීවිතයේ යථාර්ථය දන්නේ එක තමයි ප්‍රඥාව. දට බුදු කෙනෙ ගිධරමේ නිත රහ නොමයා ප්‍ර්ඥාව වඩනවා. ඒවගේම ඇඊලටි තියනවා භාවිත පං්ඥුව අපරිත්තු හිත පටු නෑ පටු හිත තියෙන කෙන හිනාව නැත්තං අපසටයාට කතා කලි නැත්තන් යාට හරිනෑ ව තරහකරයු වැඩි ඇ එයාම තරාකාරු හදාගන්නවා. ඇයි තරහාකරු හදගන්න සමාව දෙන්නේ. කවරරි බැන්න කිවත්. ඒක හිතී තියාගෙන නමතක කරන්නේ ඔකෙලම අතහැල්ලදාන්න නැහෙ. දවස න්න දුකින් හිත පටුනාම මෙයා එහෙවන මෙයා බැන්නත් ඕක ගානක්නෑ. ඉන්න උන්න ඇත්තන් කතා කල න ඒවා විච්චර ගනන්ගන්න. මෙයා හිත මෝර්හලා මෙයාලේ තරාගස්ස අඩමාරුයි. කු කේලන් කියල බිඳවන් නමාරුයි පටු නැලාමකනේ තොත්තනෑ අන පටුනෑගැන තොත්තන තොත්තගෙනෙක් න හරි වැදකක්. ඊට පහස පින්වදන මේ පටු හිතක් නෑ අපහාතුමෝ ඒවගේ මහතා මහන්තා ගැන ගුණධර්ම ගොඩත්වේනවා. යා ඉවසනවා කීකරුයි ධර්මයහනවා හරි හොඳ කෙනෙක් ගුණධර්ම වැඩි. අපමාන හා අපමාන විහාරී කල කියන්නේ මෙයා හරි සතුට එහෙන්න කෙනෙක්. අන්නට මෛත්‍රීෙන් කරුණාවෙන් දයාවෙන් එ සිනාවෙච්ච මුණය එල්ල ගත්ත කතාවක් නෑමය. මෙයාගේ හිත හරි සතුටුයි පටුවෙලා නෑ අහන්න මේවාගේ කෙනෙක් ඒවරූපස භික්කවී පුග්ගලස තාදිසංයේ අපපමත්තකම් පාපන්කම්මන් කතාන් අර ඉස්සල්ල එක්කන කලා වගේම පාපයක් මෙයා ගැතිනොත් වෙනවා. දිට්ට දම්මවේදනියන් හෝති ඒක විපාක මේ ජීවිතයාටනවා. නානුම්පි කායති පොඩ්ඩක්වත් පරලෝකත යන්න බොහෝ කර්මයක් කොහොටොත් යන්නේ. අන්න ඒ නිසා දෙහර ඒ කර්මවල පාපයක් සිද්ධ වනාට ඒ පාපේ පුද්ගලයානුව විපාකි වෙනස් වෙනවා. එකම පාපි පුද්ගලයානුව විපාකි වෙනස් වෙනවා. ඉතින් ඔන්න දැන් පැහැදිලි කරනවා පැහැදිලි කරදදි තමයි එක තවත් තේරෙන. සයතාපි භික්කවේ පුරිස්සෝ ලෝන පලන් පරිත්තය උද්ක මඳලකේ පක්ි පේය ඉක්ම එක මනුසී කරනවා ලුණු කැටිය කරගෙන ටටි වතුර භාජනීකට දාන අපි බාසාාවට ගත්තුොත් පොඩි වතුර වීදුරකට දාන ලුණු කටිය කෙර. තංකින් ම්්‍ය තිබික්ක ව පංවත් මහනනී දැම්මොකද්ද වෙන්නේ අර වතුරභාජනී ලුණු රහවෙනවද නැද්ද කෙරෙවා ි වතර භාජනයර ලුුණු කට අදැම මොකද වෙන්න කෙවා. ස්වාමි ලුණු රහනවා.ඒට හේතුව මොකද කළෙහවා ස්වාමීී අ පොඩි ව පොවර පොඩ්ඩයිනි තිබේ ලුුණු කටේ දාපුකමම ඒ වතුරට අර ලුණු වීක්සර වෙලා ලුන් රහාවා. වතුර පොඩ්ඩක් නිසායික වුණේ. පිංවත් මහන්නේ. සියතාි භික්කවේ පුරිසෝ ලෝන පලන් ගංගාය නද්‍ය පක්කිපයේ ඒ වගේම ලුණු කෙටක් ගංගානං ගංගට දානෝ දැන් ගංගානන් ගඟල් නුන් රහවෙන අද කෙළෙහව වෙන වදහෙම එ වෙන්නේ එක්කම ප්‍රමාණය ලුණු කෙට පොඩි වතුරභාජනයකට දම්පු ගමන් ඒක ලුණු රහවුණ අනිත්්‍යකට දැනෙන් නෙවත්නෑ ඒකට හේතුොමකක්ද ගංගා නදයේ මහාජලකඳක්තියෙනවා චූටි ලුණු කැටේත ගංගානන් නදිය ලුනුරහ කරන්න බෑ. දැන්තේරෙනවාද ආ න්නේ වගේ පින්වත් මහනනේ. එම කරම එක චූටි කරමෙන් එක්ෙනෙක් මැරිල්ලා නිරේයන්න පුළුවන්. අනිත් එක්කෙනට එක මේ ජීවිතය විපාගදී ලාවසංගෙනවා පරලෝකට යන්නේෙන. කොහොම කෙනෙක්ද පොඩිපාප කරමින් නිරය කරාගෙනයන්නේ ඒ තමයි අභාවිතකායෝ කයගෙන කල්පනා කරන කෙන යුවී කයි අතා ස්වභාවි බලන්න කායනු පසන වඩන්නේ අභාවිත සීලු අභාවිත චිත්තු සිල් වඩන්නේ සිත වඩන්නේ ප්‍රඥ්ඥාව වඩන්නේ ගුණධර්ම පොඩ්ඩ හිතියෙන්නේ පටු හිතත්ති නරී ලාම කයි තොත්තයි ඟට අප දුක විහරි පොඩි දේනු දුකනවා චූටි දේනු දුකනවා දුකෙන් මයි ඉන්නේ. ඒව රූපස්ස භික්කවී පුග්ගලස අප මාත්තකම්පිර් පාපංකම්මන් කතාන් අන්න ඒවා කෙනට පුංචිත් පාපයනුත් නිරයන්න පුළුව. ඒවාගේ අප දුක විහාරි කෙනාට මේ බණැහැවනත් අප දුක්ක විහාරි ඔයයෝ එනම් මාත්තේ වගේ මාත් මැරුණට පසේන අපා එයයි ඒඒ කල්ලන්න එයාගේ හිත පටුයි පටු නැති හිත කල්පනා කරනවා එහෙනම් මං පටු විදියට හිතන නිසා මම තොත්ව විදියට හිතන නිසා පොඩිදේ මන් සැලෙන නිසා ඒළංගට මං කායනු පසන වඩන්න නැති නිසා ිල් වඩන් නැති නිසා ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න නැති නිසා තමයි මං මේ මැරුණට පස්සේ මෙහෙමොනොත් මට මේ කර්මයන්නේ එහෙනම් මත් තව ජීවත්වෙන්ට ියං කාලය තියෙනවාන ඒනිසා මල් දැං ඉදලා දැංඉදලා කය ගැන හිතන කෙනෙක් බවට පත්වෙනවා දැං ඉදලා මං හොදට සිල් වඩන කෙනෙක් කෙනවා දැංඉදලා මගේ හිත මෝරා ගණ්ඩ ම ධර්මයෙන් හිත මෝර වගන්නවා ඒවගේම අනිතිදදු කනාත්මාසිෙන් ජීවිතය ගැ තේරුම් ගඩ මං ත්್සාහ කරනවා. මං ගොඩා ගුණධර්ම පුරදුකනො ඉවසීම කරුණාව මෛත්‍රී දයාව දන්දීම බනදහං ඉගෙන ගන්නන්නේ එක වගේ ගුණ ධර්ම දදිියුණු කරනවා. ලාමකවෙන්නේ මං මිනිසුමට බැන්නත් ගැහුවත් මං ඒවා හිටං අත්තාරනවා. වෛර මං හිතී තියාගෙන ඉන්නේනේ. ඒනිසාම පොඩිදේනු දුකෙන් ඉන්නනෑ මං අත් ඇැරලදානවා. මට ලැබිච්ච දුර්ලබ මනුස්‍ය ජීවිතයයක්ත් බුදුරජාණන් වහන්සේගේ ධර්මීමට අහන්ට ලැිච්චේක ගැනත් මන් සතුටු වෙල මංම මේ ගුණධරම පුරදු කරන්න ලැබෙනවා. අනේ දේශනාව මටහන්ට ලැබු නැත්තන් අන අපි කොහේ අයිද මගේ වාසනාවකට මේ බනපතතිි ට ආන්ටලබෙන මංජීතය වෙනස් කරගන්න ඕන කෙ හිතනවා ඔන්න ොහොම හිතනවන ඒ හිතන කෙනානම් මැරුණට පස්සේ පුංචිපාපෙන් නිරයන්නේ. ඇයි එහෙම හිතන්නේ පටුහිතක් නැති කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා කායානු ප්‍රසන වඩනවන සීලේ වඩනවන සිත වඩනවනං ප්‍රඥ්ඥාව වඩනවන ඒවාගේම පටුහිතකින් නැතුව ඉන්නවන ඒවාගේ ගුණධරම ගොඩාක් පුරුදු කරනවාන. ඒවාගේම අප්‍රමාණ විහරි හැම වෙලාම සතුට එ එන්නවා කරුණා මෛත්‍රරින්. ඉත පුළුල් එහෙම ඉන්නවන ඔයි වැදගත් අයිඉන්නවා. කලබලවෙන්න පුංචි දේචින්. ය අනිතයි පුංචිදයෙන් කලබල වෙනවන්නේ. රතිඥ කරල පතිච්චකම බෝබයක් ගැහෝවාගේදුවන්. බලනද්දම ගිදදර ප්‍රශ්නයක් ඇතිවිච්ච ගමක් දැන් එක් මැසේද්ජයකින් එක මිස්කෝල්ලකින් පවුල් කරනවන් ඇයි මේ පටු පටු හිත ගුණ ධර්මනෑ ඉති මෙයා හෙමනිමයා හොඳ වැදගත්. කොච්චර ඉන්නවාද පවුල්වල ප්‍රශ්න අමතක කරලා මහත්තයාගේ අප්‍රමාණ නොපනත්කං හිතන් අමත කරලා ඒ දුක පිට දෙන්න ඇතුව පවුල් සංස්ථාව කරගන යන කාන්තාව කොච්චර ඉන්නවාද ඒ හිතට එකක් මෝරලා එලාන්න නෝනලාගේ ගැටටලු දරුවන්ගේ ගැටලු දරාගෙන ලෝකෙට දුක දෙන්න ඇැතුවගොච්චර දරාගෙනඉන්න තාත්තල ඉවාද එල ගහිත මෝරලා අග හිකකං ගෙවල් වල ප්‍රශ්න දරුවන්ට දැනෙන්ට දෙෙන් නැතුව ඊළංට ගෙදර කන්දොස් කිරියාව විික්ෂෝපය සෝකයේ මේ බැරි බැරිියාව කතා කරන්න නැතු හොඳට දරාගෙන ඉන්න පවුල් කොච්චරතියෙනවා. ඒමිනිසුන්ගේ ගුණධර්මවල හිත්වල මෝරපු ගතියත්යේෙනවා. මෝරපු ගතියත්තේ වා. ඉදි මේ මෝරපු ගතියට බුදුගෙනගි ධර්මය ඇහිල කාය ගැන සිට ගැන ගුණධර්ම ගැන සීලේ ැනයා ගෙහිත යොමෝුණනොත්ේ. යා කායනු පසන වඩන පැත්තරිය මොනොත් එ හටලු කු සම්පතා. ඒවාගේ අයට අති අරවාගේම පාපයක් වඩ පුළුවන් පහු විසිද්ධවෙඩ පුළුවන් පවසිද්ධ වඩ පුළුව මිනිස්වති.වෙ පාපෙන් නිරයන්න මිරයන්නේ. දෙ මට දෙ අදත් කතා කලා කෙනෙ එතමයි හාදුුරනේ මේ දධර්මය හටලබිෙන ගොඩා පක්වෙලා එ වෙනකුට අපි විශ්වවිද්‍යාලත්දිී ජීවිත විනාාසරගෙන කියල සෝකී සිදුරට බැරිවිච්චික ගැන සෝකී එතකොට මේ ධර්මානු ශාසනාව හරියට තේරෙනවාන ඇත්තටම තමන්ගේති වැරදිකාම් සේවෙනයක් වුුණොත් අනාචාර කටයුතු සිද්ධ වුණු අන්නඒ තලාපෙලා පිීඩනට පත්වෙලා තිබුණත් ඒ කරම ඔහු කරයෙනවා ප මනුසකට පොඩි හිත්‍රරිදීමමත් දුන්නත් දෙේකකි කරර්මයනවා. හැබැයි තමන්ගේ ඇතින් අකුසල් සිද්ධ වෙලා කියලා තේරෙනවන තමන්ගගේ ඇතින් පවු සිද්ධ වනා කියෙලා තේරෙනවන දැන් ලුණු කැටේ දිහ බලබලයින්නෙ පා සිද්ධේ චකුසලි තමයි ලුණ ලුණු කැටේ දිහ බලබලඉන්නෙ පා දැම් මොකක්ද කරන්න ඕ ලුණුරහ පැතිරෙන එක නතර කරන්න ඕන. ලුරහ ැති කරගන්න ඕන ඒනම ගද කරන්න වතුර වැඩි කරන්නඕන. ලුණු කටේ වැටිල්ලයිවරයි. අක්කුසලය තමන්ගේ වුණාකෑනෙන් ලුණු කටේ වැටිලිවරයි. තමාන්ගේ හිත පටුවනො තම අර විපාක භයනගවිදියට නිීරෙහි ටැරඟන්න. තමන් හොදට සිල්වත්තුනු දැන් දැං හොඳදර පාසිීරකිනවා දැම් බම්සරකින. ළඟට දැන් හොට උපසතය සමාදගන් වෙනවා. දැන් සීලයේ පුරුදු කරනවා. කයි අතා සවභා වීමසනවා. ඊළට අනිතති දුක්කව වසින් වීමසනවා හිත පටු කරගන්නතු පරණේවක් කෝමත කළදානවා. පරන්න කුණකන්ද සහිකරන්න හෝදනේ. පරණ ජරාව පරණ කුණුකන්දල් සිහිකිරීම තරම් මනුස්සයාට දුක ගෙනදින තවද්‍යයක් වයනවාවද. ඉක්්චර හිත පාරනවා එච්චර හිත අඳුරු කරනවා. අමත කරලදන්නවා. පරණ දේව අමතකරන්න පුළන් හොඳ හිතක් එෙනවන අන්න හිත පුළුල් වෙනවා. ඉළඟට සතුට එඟෙන්න්න ඕන මතක් කරන්න හොඳන පරණ සිද්ධි. ප්‍රශ්නෙකට විස්දුමක් විදිටරය කතා කළාන්ට පරණ සිද්ධී පරණ වැරද්දි විච්චේවා මතක් කරන්න හොදනේ අමත කරලව දන්නවා. ඒවිදියට හිත හදන්න ඕන හිත හදල හදලර වතුර ප්‍රමාණ ගුණ දධරම වැඩි කරන්නවා. පිම්බලේ වැඩි කරන්න ඕොන්. ගුණ ධර්ම වැඩනාම පිම් බලයේ වැඩිවුනාට පස්සේ. අ පාපේ ඔහු කරා හින්නේ. දැන් ඔයගේ පුද්දුම සිද්ධියත්තියෙනවා දැම බුද්ධහසනේ බලන එක ස්වාවිනාාසේ නව හරීයට සිල්රකින් දාසයි. ඇැබයි ඒ සාාවනාාන්සේ අනිත්‍ය දුක්කණත්මසින් ගැඹූරිින් මේ. ශාසන ප්‍රතිපදාව පුරුදු කලාද කියන එක පිළිබඳව ගැටලුවක්තියනවා ඇැබයි සීලේ ගැනමයි හිතන්නේ පංචි දේමුත් කුකුස් කරනවා පුංචි දේනුත් කුකුස් කරකර අනේ මගින් සිල්කැලුනදකක හිත හිතඉන්න ඒ ස්වාමන්නාාන්සේ ගඟක්හරා යද්දී ගහක කොලයක් කැඩිලා ය ං ගහ කොලක් ෙඩුව උපසම්පදක්න ට ගහක කොයක් කරන්න හොදනේ ගේ සිල් කැඩු කලා වික්ෂෝපෙන් පසු තැවිතවී ගිය. ය යනකොට අර ඔරුව පෙරසුණ පෙරරුලා ඒ සාමිනාසිය පවත් වන ඒ ගංගේම ඉපදුන නයෙක් කලා ගේර පත්තක නාගය ඒ ගගේම නයෙක්. කාශ බුද්ධ සාාසන යක ලැපදනේ බුදුරජන්ේ කා ග නයි. අනුරාධපුර යුගහු ඒවගේ බුද්ධ කාලෙන් පස්සෙ කාලක අන්ුරාධ පයගවෙන් හොන එක භික්ෂුවක් හිතියා තරුණ කාලේ ඒ වික්ෂග හිත ගොඩා කාමරාගෙන් බැට කනෝ අසං මරයි ශාසන ප්‍රතිපදාවට මෙයා බැසගත්තනේ. නිසා මෙසිවර තියද්දීම ගෑනු හොයාගෙන ගියා.සිවර දරාගෙනම ගෑනුත්තක වාසය කළා. එහෙම ඉන්න ගොට මේ සිවර දරාගෙන අනාචාර කටයුතු කරන පිරිස් බඹසරක් නැති මේ භික්‍ෂූගේ ති ඒ කාන්තාවට දරුව ත්‍රබෙන්්ඩාව. දුට දැම් මේ කරපු පාපයේ අතිශයම් භයානක නැද නිරයමන දැන් සාමාන්‍ය කාන්තාවක්ගේ ශරීරයේ රාගහිතෙන් ඉස්පරස කිරීමත් රපතල සීලාපත්තියක්කිතිට බදුරජාන්සගේ හසනිතියන්නේ ඉහවික ඔච්චරානාචාරය කළා කියන්නේ නිරේවන ඊටවාාස අර ගැබ්ගත් ස්තරිය දරුව ප්‍රසෘත කරන්න දවසා. එදත් මෙ අර හොර ගෙදර දැන් ලගිනෝ. එතුටඒ දරුව ප්‍රසූත කරනකොට අර දරු ගැබේ තියන වැදාමහා විසිරිල්ලා ජරාව පිටවෙලා වතුර පිට වෙලා ඒකයි ගන්ධසාර කෝමත එක අපපිරියාවුණා පුද්දුම අපපිරියාවක්කා එතෙක්කේ අපපිරියවා වෙනේ මෙ ගීත ගොඩා කල කෙරුණා ගිහිල්ල සංඝයාට කියා හිටියා මෙ ඒම කලකිරලා ගියගේ. වැඩිහිටි සබ්‍රාමචාරන් වන්සේල්ලාට කියලා ඒ සාවාවින්න්නාන්සේලාග කියයා අහිටය මගේ මහනකම නැතිව වුණ පාරාජිකවුණ සංගය ගඩා කවවාද කළලා ශාස්තෘනාාන්සේ අපිට ලබද දුන්න කසාාවත දරාගෙන හිස් පුරුසසියෝ බොමකද්දමය කල්ලේ කියලා ඉරව මෙයා සමවිල්ලකිව මට ආරාමික ක්‍රදිට ඉද දෙදඩ කියයා ටසේ සංගයා මෙයා ආරාමිකය ක්‍රවිදියට ඉඳල ඊට පස්සේ මුකද කල්ල අ අතුපතු ගානවා හොන්තට අසුවභාවනා වැඩුව. අසූභාවන වැඩුව එක සීලියයක්ව කැඩන්න දුන්නේ. මොළු ජීවිත කාලෙම. මෙය හොන්තට සීලී රැක්ක අසූභාවන කර හොන්දට ගුණ දන වැඩුව. ජීවිත ගැන හොඳදට ගැඹුරින් කල්පනා කලා මෙයා කොච්චර ගැඹුරින් කල්පනා කලාද කියනවන මෙයා පාරාජකා වෙලා හිටියනැත්තම් මඟ පල ලබන තරම් හිතමේරෙව්වා. මෙයා මැරුණා මැරිල්ලා ඒ ලෙනේම අසල පඳුරක ඕපපාතික දරුවෙක් කළ ඉපදුනා. නිරේගේ නෑ. කොච්චර කාමේ එපාාවුනාද ස්ත්‍රීන් එපා වෙනවිදි හිත කටයුතු කලාද කියනවන ස්ත්‍රී යෝනියකින් ඉපදේ නැතිවිදියට හිත වැඩුවනින්. ඕපාතික ේපදුනා. ස්ත්‍රීකගේ ශරීර හිස්පර්ස වෙලාවත් ඉපදේ නැටවිදියට හිත වැඩුවනින්. පුද්දුමයි මේ වනන් සාහසනයකට එකක් සිද්ධියත්ද දන්නත් නෑ එච්චර හිත වැඩවා ඊට පස්සේ තෙරුන් වහන්සේලා අර ළමේ අඩන සද්ධට දැකල හිටවසේ රහතන් වන්සේන දිවසිදක්. ඒ ගමේ හිතවත් කෙනෙකුට දුන්න දරුව හදාගන්න පුංචි කාලයම පැවිදි කලා කෙස් බාල සිවරු පොරුවනකට මරහත්තයට පත් වුණවා. කොහොමද ඒ ඒ විදියට හිත වැඩුවේ නැත්තම් නිරේම. ර අද්දාගන කරගු දේල් එතකුට ඔයවාගේ පාරජ්ජිකාවගේ ආපත්්‍යය කර පත්වෙලත් ඔය විදිහයට හිත වඩලා ඒ ජීවිතය බැරවුණ තීළගේ ජීවිතය කරි සාංසනක පිටක් ගත්තන මේ දැන්න්න මිනිසුන්ට තමන්ගේ ජීවිතය වෙච්චි අඩු පාඩු හදාගැෙන දැන්ඒ දලා දැන්න දැන කරන්න එපා මේ බන හද්දිමුත් අමාරුවටෙන් එපා දැන් හැ දෙන්නට හු දධිච දැන් ලු කට වෙටිලා දැන් වතුර වැඩි කරගන්න වතුර වැඩි වෙන තරමට ලුණු කටි රාණැතිරයනවා. ඊට පස බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ අප මත්ත කම්පි පාපකම්ම පොඩි පාප කරම ඉතින් පෝඩි පාපකරම කියයනු පින්වත්න්නේ අංගුලි මාලයනුත් අම්භපානියත් නිවන්දැක්කනේ පිස්සිියයක් වෙලා දුවගෙන කියිය පටාචාරුවෝ මහා සාවිකාවක් වුණානේ. දරවා මලබව පිළිගන්්ඩ තරන් සීකල්පනාවක් නැති ගිසාංගෞතුමින් නිවන්දක්කන කොච්චනරම් මඟ වැරදුනාය ගෞතුම බුදුසසුනී අප්‍රමාන හිතක් හැදුවද. හොඳ හිතක් හැදවද පරන්න දේවල් ලොක්කෝ අමත කරලා අලුත් කෙනෙක් ඉන්න ගුණ ධර්මවලින් බලවත්වෙන්න ගුණ ගඟක්ක න්න ගුණ ගඟක්ක වෙන්න ගලාගෙන යන ගුණ ගඟක්ව වෙඉන්න අදධෙක දංසලක් කරගන්න හදවත පැන්තුටක් කරගන්න ජීතය වෙනස් කරගන්න දරන කට වෙටිලදේ? වස්තුර වැඩි කර. ඉරවස බුදුරජාණන්සේ දේශනා කරනවා තව උපමාවක් විස්තර කරනවා. එකම කහවන්නුවෙන් එක්කෙනෙක් හිරේ වැටෙනවා එක්කෙනෙකුට එක ගානක් වන්නේ කියල. කෝම දෙක විස්තර කරන්නේ. ඔන්න දිල්ලින්ඳදු කෙනෙක්න්නවා. දලිද්දෝහෝති අපසක්කෝ අප බෝගෝ අල්ප ධනේ තියන දිලින්දුු අල්ප බෝගතියෙන කෙනෙක් එන්නවා. ඔහුට කහවනුවක් ගෙවාගන්න බැරිවුණොත් ඒම නැත්තන් කහවනු දහයක් සියයක් ගෙවාගන්නඩ බැරුණුත් දඩ ගවා ගණඩ බැරවුණු ඒ කහවනුවෙන්ම ඒ කහවනෝ මුල් කරගෙනම එයා හිරේයට වැටිෙනවා. එකක්කෙන එකන මහා ධනතියෙන. ඒ මහා දනවත් වෙනට කහවනුවක් යැනිමොකක්ද. කහවනුවක් යැනිමොකක්ද. දෙ මට මතකයි ගංවල ඉස්සරය ගංවල රාල්ල නවා කසිපුවල්ලනවා විතකුට ඒ මිනිස්සු දැම්මාට පාසේ මොකදකට ඇප බඳිනවද මොක කරිකක් කියන තින් ඇපග ඒ අයි ඒකයි මුදල ගෙවලක් ගත්තින ඇත්තන් මෙහිරේ ඇයලියට දාන්නේ ඉති ඒ මිනිස්සු ඒ දඩ මුදල ගෙවාගන්ට මුදල් හොයාගන්නට බැරිකම නිසා අර පොඩිදේ ඒවනුසය හිරේ අඩගේවාගන්න බැරවෙලා මහා මානුස්සයකුට මහා දනවත් මානුස්සයකුට කස පුටික ක අල්ල ගත්තවතේ ඒක පොලිසේට න්නක් කලින් නිදහස් කළි රයි එකම සිද්ධිය එකම සිද්ධය නමුත් දෙවිදිහක වී පාක හේතු ඔහු ධනවත් මොහු දිලින්දුවයි ඒ ගුණවත් කමෙන් දිලින්දූ නොත් පුංචිපාපෙන් නිරේ යනවා ගුණුවත්කම වැඩියු නොත්තේයම් කායනු පසනාව වැඩියු නොත්තේයම් හිත හොඳට වඩනවාන ඉන්දිරිිය සංවරය වැඩීන ජීවිතය ගැන අනිතේ දු කනාත්මසයෙන් කල්පනා කරනවාන. හොඳට ජීවිතය ගැන තේරෙන ගැඹුරු දම කානවාන. හිත සම්සිින්න්දෝධන්ුවන් ගුණ ධරම ගැන අහනවාන සාාස්තරන්නාාන්සිට පැහැතෙන වන. මේහ පොඩි පොඩි දේවල් අමත කරලදාන වන. ලාමක නැත්තන් තොත්ත නැත්ත වැදගත්කමක් හිතේ තියෙනවන. ඒවාගේ මිනිස්සු අතෙන් පාපයක් වුණනා කියලා. ඒ සිද විච්ච පාපෙන් ඔොහු නිරීටගෙන න්නේ. ඒකට විස්තර කරන්නේ භාවිතකායෝ භාවිත සීලෝ බාවිත චිත්තුූ කය වඩල සිිල් වඩල සිත වඩල ප්‍රඥ්ඥාව වඩලා හිත අප්‍රමාණෝ වඩනවා පටු නෑහිත ගොඩක් ගුණධර්ම තියෙනවා. ඒලඟට හිත අප්‍රමාණෝ වඩල සතුටෙන් ඉන්න කෙනෙේ. එයා කෝන්තර මතක තියන්ගෙන ඉන්න කෙනෙනව. බැනුපියවා දොස් කිය පියේවා ගස් අගෙන ගියවා මතක තියන් හිටපු කෙනෙවවි සමහර කාන්තාව ඉන්නවා මහත්්‍යල්ලට බනිද්දී. බැඳපු දවසිදල බැනපුේවා හිතරිදූපවා ඔක්කෝමටිකල ෂ්ටක් කොළවෙ තියන. ඔ මටහාවල් දවස මෙම කිව්වා මෙහම කලා මෙහම රිදවා මෙහෙම පවාවට පත් කලා මිනිසු මැද හිනාාවනා මෙහෙමයි කිය ඔක්කෝමටික කියන ඔක්කෝ මතක තියානය දලා පන්සිල් පද පාමතකනෑ පන්ස පද පාමතකනෑ බැනපු ගාපුය ඔක්කෝමටිගමතක. ලමයි නොත්තින්න දෙ මටව ලමයි ප්‍රශන දියලා ළමයි ලිියුන් එවල තියෙනවා. ඉතින් ඒවා යුත්තරයක් ගන්න කෙල් නමුත් තේරවා හිතහරි පටුයි අම්මලාගේ වැරදදිී තනත්තලාගේ වැරදි ලස්සට ගොුණු කර 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 කියන. පන්සිල් පාද පාදන්නේ. පටු හිතා පට හහිකින්ව හොට ගුණධරම සහිතකින් වන්සේ කරන්න නැතම් පොඩිදේයාට බලපන වෙේ. ඊළංට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් වදාලා ඒ තමයි මෙහෙමත් තේරුම් ගන්නිකකර ඔන්න බැටලුව හදන මනුසේකෙන් හරි ැටලුව මරණ මනුසේකගේ හරිංගේ කොටුවේ බැටලුව ඉන්නවා ඔය බැටලුවේ කොරකංකලොත් එක්කෙනෙක් දඩුවමට පත්ව වෙනවා එක්කෙනෙකුට ගානන් කොත්න කොහම දෙවන්නේ දුප්පත් මිනිහෙක් බැටලුවේ කොරගං කරන කට අර මනුසය ිහිල්ල ෝ අපේ බැට් ලෝර කංකලානයද කියලා ගහලා ගහලා ගහල 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 තඩි බාල ඊට පස්සේ පිරේ විළංුව දාන. අර බැටල වගෙන චක. ඊට පසෝන ඇමති කෙනෙක් හරි සිටුවරේහරි මහෝ දනවත් මනුසේ බැටලුව කරෙන් යනවතන. තර යා හින අර බැටලුකුට බැල්ලුව කැරන්ගේ ආරංචින අර ටි තුමාර ඇමතිතුමා අහවල් දනවතා තමයි බැටලු කරගී කිය මෙයා මොකද කරන්න බැටලුව යිතිකාරයා හරි මරන් මනුසියාරි ඔලුව කහ කහා යනවා වලව්වඩු හිස පාක් කල්ල තියනවා අනේ නිදුකාණන අනේ මේ ඔබ තමුන් වහන්සේ බැටලුව එක් ගෙනවාද අනේ අපට එක්කෝ එකට සල්දි දෙෙන්ට නැත්තම් බැටලුව දෙනිික ඔළුුව පාත් කරලා බයාද වෙනවා බෞදද ැද. දෙන්න වර දුප්පත් මිනිහයි මේ මනුසැය දෙන්නවම් බැස්ලූහරු කම කලානේ. දෙවිදිියක වවි පාක හේතු අරමනුසයක් ධනවල් මේ මනුස දුප්පා. ආන් නොවේ වගේ තමයි එක්කම පාපකරමින් දෙන්නකුට දෙවිදිියකර විපාක්යනවා. තමන්ගේ හිත වඩල නැත්ත භාවිත කායෝ කය ගැන හිතලා නැත්තා ගන්දස්සාර ඇඟ ගැන දැ කයටමන බෙරේතමේ ලෝක සත්ත්වය මේ ඇඟවල් වට තියෙන ආසාාව බුර බුරා හිතෙන් එනවා ඇඟවල් වලට තියෙන ආසාාව පවුල් කඩා කප්පල්වෙලා එක මනුසියා ගෑනු දාය බාලෝබි බස්යනු සල්ලාලකං කරන ඇඟවල් වල්ට තියෙන ආසාාව ඊට පස්සේෆෝන් නරගන සරීරවල් දහස් ගානත් දිහා බලනෝ ඇකවල්ෝට තියන පෙරීතකම ඒ ඔක්කෝම කය වඩපු න වඩපු නැතියි ෆෝන්වලට ඇබ්බැහි වෙලා ඉන්නයි කය වඩපු නැතියි ඔය පෝන් එක බලන පාපෙන්ම සමහට නිරියන්ටට ඇයි කය වඩලනෑ ජරාව හිතලනෑ සරීරී කුණ පොකොට್්ಟಾಸಿ ගොුණධර්මනේ හිත වලලන ಮොන සිල් රැකිලීද ಸಿල් කලාාගතුು ගම. පන්සිಿල් පද පහವ රකින්නවේ. ඇ යහ බොරු කියන හි දුකට බොනව බීල හතුමාරන කාಾග හරි දෙයක් ಹොರකංගරන. ಸಿල් වඩලත්නේ. ඉන්දිරිය සංවර සමත විදර්ಸන විදදිහයට බනක්් භාවනාවකින් හිතේකං කරන්න හිත මෝරන්නේ අනින් යදු කනාත්මෝසෙන් බලන්නේ ඇයිම මෙච්චර පිරිවුණේ ක හිතන්නේ. එදුර මේ විදදිහට වනාට පස්සේ ඒලාට හිතපටු පොඩි දේට හිතරිදදවා දැම් ෆෝන්වල ඉන්න අයම ෆෝන්වල කේස් නිසාව සේදිවිහානි කරගන්නන්නේ අනාගතය අඳුරු කරගන්නවා විභාග කඩාකාප්පල් කරගන්නවා පිවිතුරු ජීවිත අපවිීතර කරගන්නවා. මේ පටු හිත ලාමග හිත ඉඩවාස මෝනුවල සත්තුට නෑ දුක මයිතියෙන්නේ හැඩු කඳුල මයිතියෙන්නේ පීඩාව නැමති මාලිගේ වාසය කරනවා. ඒවාගේ අතගෙන් පොඩි වරදුණ නිරේන්ටු. හ පෞගන කර එක්කනෙක් කින්න වනේ කායනු පස්සුනවලන කවදන්දලද අද ඉදලා කගෙන හොදර වරන දෙැම් බලන මේ වාහනකට ේරෙන් ැද්ද පසුගිය කාලහි සතස් බෝජ පාංසිික ධර්ම ගැෙන හලා හිත සතුටු කරගන්ද ැබිච්චික කොච්චරකද බුදුගුණ හල ආරි ස්‍ය යාලා පටි සම්පාද යාලා රයන් හසේ ේවනය කරලා ್්‍රී දධරම යාලා හි್තට ලැබච්് ැസിල්ල ො. පැරණ වැරදි අමත කරලා. അ ජීවිත හදාගන්නවා. කෞදාව පරනകුණු කන්දල් ගන්ඩ පාජීවිත ಸරට ඒවා වහලමදාන බද්ධසාසන වක් බුදුරජාන්සසි දේන කළතියෙනවා. සමරමහා අරබුද සගේ අධදර යන තර අබද තිවണ පස්සේ. ඒ සංගයාට බලවත්තු ලපාන වන. ಸೂ ಚಿිකා තන රෝಡුවලින් හලදාන වගේ ප්‍රශ්න ಹදන. වැල ජීතල ප්‍රශ්න ලදාා. ಅಲತෙන් පටග. ಪಿ ತ ವ ನು කැට වತර වැඩුනා ෙ හිතන් ාජනී පුංචි කරගෙන හිටියෝ මාරයි. ගුණධර්ම වැඩි කරගන් ගුණ ගඟක් ව. ಮංකිವ දತ දන් සලක් වගේ දන්දන කෙනෙක් න්න. බදුරජාණන් වහන්සේගේ ධර්මයහන්න දහන් ගබඩාාවක්වයට. ජීවිත ගැන්න සක්ති පමණෙන් කල්පනා කරන්න. ඒවි දිට වුණට පස්සේ එදට ධදිි්්‍රධම්වේදන කරදර එඩ වටන්ගන්න. දොස කරදරහි නෙන්දාහ අපහසෙ නොකරපු වැරදි වෙල් ප්‍රශ්නේ යාළුව තෑරලයයි දූපත්වේ තියෙන දේවල් නැතිවෙයි දිටදම් වෙදදින වසයන්තිෙනවන්. පරදර පීට සමහරයි කියන්නේ අනේ මචර ධර්මය හැසිරිල්ලත් අපට එන කරදර කියලා දැන් කාමයක් එක්ක අදදමවා දැනන්නේ මේ පාර වෙනස් කරගත්ත ගම කරදර කංකටලු වැඩුවෙන්ටී හැබැ ඒ විඳ වන දෙයක් මේ ජීවිත විතරයි පරලෝකකට නෑ බුදුරජාන් වන්සි වදාල් ආන්නේ කයිපවත් මහන එකම කර්මය එකම විදියට විපාග දෙනවා කියන එකතියනවාන නිවන්දකිඩුව එක යංයං විදදිවේජයතු කරම දවන එක දිට දම් ේදන වෙන්ඩ පුළුවන් උප පා්න ේදනියට ළම් අපාරිේදියටට පුළු විපාකසා හිතයි. එනිසා ඔබටත් අප්‍රමාණ හිතන් කඇතිකරගෙන. කය මනාව වඩලා සිල්ගුණ දන් වඩලා හිතේ ගුණ දරම දියවුණු පවන කරගෙන. භාවිත කයකින් භාවිත සීලයකින්, භාවිත සිතකින් භාවිත ප්‍රඥාවකින් ඉලට අප්‍රමාණ හිතකින් පටු නෝ හිතකින් ගුණධර්ම ගොඩකින් සතුටෙන් කරුණාවේ මෛත්‍රයෙන් පිරුණ හිතකින් යුතුව මේ කර්ම බලවීගේ ජයගන්්ඩ ඔබට සාක්තිය ලැබේවා. සසරදුකෙන් නිදහසෙන්ට ඔබසිල්දිනාට ආසනාව ලබේවා කෙලසිෙට පතනවා. අපිකාට අත් බුද්ධ සාාසනය පිහිට ලැබේවා තිරවන්සරන නම බුද්ධයි.